අතහරින්න බැරි විවාහ යෝජනා දෙකක් එනවා. දෙකෙන් එකක් වා තෝරගන්න ඕන. මම අම්මට කියනවා. බය වෙනවා මෙතනින් ඉවරයි ප්‍රශ්නේ. නැත තව දාඩිය දාලා මලි වෙන ලොකු ප්‍රශ්නයක් වෙනවා එතන හරි නේ පියදාක ඕනේ ඔබ මාව හඬවලා ඔබත් හඬුවා මොකද්ද යශ් ගෙහිනේ මම ඔස්කා එකක් ගන්නවා කියලා තමයි හිතාගෙන ඉන්නේ කෙල ගාගෙන කරන වැඩක් තියෙන්නේ ගින් එන්න වැඩේ අවසන් අද ඉන්නේ නමත් ලස්සන වැඩත් ලස්සන රුවත් ලස්සන කෙනෙක්. ඒ හින්දා අද අපි කතාබහත් අනිවාර්යයෙන්ම ලස්සනයි. යෂ් වීරසිංහ කතාව පටන් ගන්න කලින් ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් අහන්න ඕන. ඒ වෙනුවට මම පොඩි වැඩක් දෙන්නම්. දැන් අර කැමරාව දිහා බලලා අර ඔයාගේ තියෙනවා මේ හරි ලස්සන මනමාල හිනාවක්. ඇස් පුංචි කළා පොඩ්ඩක් කට ඇද කළා වගේ අපිට තේරෙන්නේ නැහැ මොකද්ද කරන්නේ කියලා. අන්න ඒ හිනාව පොඩ්ඩක් පාන්න බලන ඉස්සරහ කැමරාව දිහා බලලා මේක තමයි ඉතින් මේකට බලන්නේ. කතාවෙන් තොරව කරන්න ඕනේ වැඩේ තප්පර පහක් විතර වගේ. දැන් ලැජ්ජයි. හිතන්නකෝ ගෑන් ළමයි මොන හරි දෙයක් කිව්වම නාට්‍යයක දෙවසක් ඒ දෙවසට හැඩට ප්‍රේමණීය විදියට වෙන හිනාවක් පාන්න බලන්න. අමාරු දන්නේ නැහැ. ඒකට සම්පූර්ණ මූඩ් එකම ගන්න ඕන. නෑ ඒ හිනාවත් අර හිනාව තිබ්බා. හොඳටම තිබ්බා. කියා දෙන්න ආදරේ තරම්. මේ දවස්වල දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා. ඔය කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ අනර්ග හෙවත් දෙවෙනි තමයි යෂ්. ඒ නාට්‍යයේ පහුගිය දවස්සක මන් දැක්කා රහ බර දෙබස් ටික හරි හැඩට ඇඟට අරගෙන ලස්සනට කිව්වා අර මේ පිස්තෝලේ හංගලා තිබිලා අහු වුණාට පස්සේ ගෙදර මිදුලේ පොඩි කතා බහක් යන්නේ. ඔව්. අන්න ඒ වෙලාවේ කියපු දෙබස් ටික පොඩ්ඩක් කියන්නකෝ බලන්න මේ හැඩේ තියාගෙන. ආ. මහේෂයට පින් සිද්ධ වෙන්න දනුෂ්කයට පින් සිද්ධ වෙන්න තමයි ඒක හොඳටම ආවේ. මේ මං ජීවිතේ වරද්දගත්ත මිනිස්සෙක් නෙමේ වැරදුන මිනිස්සෙක්. මම සන්තේකවට ගිහින් මදාවියෙක් වෙන්න නෙමේ මං. ජීවත් වෙන්න. මගේ අම්මා අපිට කන්න දෙන්න. රෙදි මොනවත් කුණුව පුළු නොකලන් ඉන්න බැරි කමට. බල හිතුවර මං එතන ගිල කරේ මදාවි කන්නේ නේ බං. මං එයාගේ කීමට ෆිනෑන්සල වාහනේ සුවි අඬ අඬ බං අඬ අඬ. ඒක මෙරි මෙරි ප්‍රතිච්ච රසාවක් බං. අනර්ග අනර්ගයි. දැන් ඔය විදිහට ඉරියව් මතු කරමින් හඬ පාලනය කරමින් දෙබස් කියන්න පුළුවන් වෙන්න මට හිතන විදිහට බලපාපු එක හේතුවක් තමයි යෂ් කියන්නේ දෙබස් හඬ කැවීම ශිල්පියෙක්. මේ වෙනකොට දෙබස් හඬ කවපු නාට්‍ය කාටුන් කොච්චරක් උතර තියෙනවද මල්ලිගේ? සෑහෙන තියෙනවා. මට මතකත් නැති තරම්. ඒ කියන්නේ මම 2015 විතරනේ හඬ කැවීම ශිල්පියෙක් විතර ශේෂ්ත්‍රයට එන්නේ. එතකොට 2015 ඉඳන් මේ දක්වාම මම හඬ කැවීම වල නිරත වෙනවා. මේ වෙද්දි කරන හඬ කැවීම නාට්‍ය මේ ටිකේ මේ ඉම්ලි කියන නාට්‍ය ආදිත්‍ය කුමාර ත්‍රිපාඨී කියන චරිත තමයි මේ ටිකේ කරන්නේ. හරි. ඒ කියන්නේ මේ දවස්වලත් ඒක හඬ කැවීම වලට යනවා. යනවා. ඒ හින්දා හැමෙන් අර දෙබස් මතකයක් පොඩ්ඩක් කරලා තියෙන්න ඕන නේද? ඔව්. ඒක නම් පිටපත බලාගෙන තමයි මේ වෙලාවේදී කරන්න සිද්ධ වෙන්නේ. හැබැයි ඒ වචනම නැති වුණත් ඒ කියපු දෙබස් වල අරුත පොඩ්ඩක් මතුවෙන්න හරි මතක් කරගත්තොත් මේ අන්තිමට කරපු දෙබස් හඬ කැවීම වල පිටපතෙන් කොටසක්. අනුරු ජයන්ත අයියා තමයි මේක ඔක්කොම පිටපත තිබ්බට දෙබස් ඔක්කොම මේ හදලා දෙන්නේ අනුරු ජයන්ත අයියා. ආදරෙන් මතක් කරනවා.
අම්ම ඇරුණාම මගේ ජීවිතේ ඉන්නේ ඔයා විතරයි මාළනි. අවුරුදු 7ක් තිස්සේ අපි දෙන්න ආදරය කළා අද කසාද බැන්දා. එහෙනම් ඔය හැම කියන්න එපා මාළනි. ඒ මේ දවස්වල යනවා. මේ දවස්වල යනවා. හැබැයි දැන් කාටුන් චරිතමත් කරලා තියෙනවානේ. එක එක චරිත කරලා තියෙනවානේ. දැන් මං කිව්වොත් එහෙම ඔය ප්‍රේමණීය හඬ අමතකම වෙන විදියට මේ යශ්වීර සිංහද මේ හඬ කවන්නේ කියලා හිතන විදියට කරපු චරිත දෙක තුනක් මතක් කරන්න කියලා කිව්වොත් මොනවද මතක් වෙන්නේ? මුලින්ම මතක් වෙන්නේ අර වලස් මුල්ල කියන නාට්‍යයේ කාටුන් එකේ මේ බෝරින් කියන චරිතේ. ඊට පස්සේ ඒ චරිතේ බෝරින් නෑ නේ නේ. බෝරින් නෑ. ඒකෙන් කැලලා කියන මම. එහෙම සින කැලේ කරන කැලේ කප කප යනවා. අපි යාට ගාගෙන 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 යනවා. ඉතින් කවද්ද මං සින අපි මේ ඉවර කරන්නේ? තව එකක් කියන්න මල්ලි. ආ මේක මංකි කොං කියන එකේ ඒත් කාටුන් එකක්. ඒකත් කාටුන් එකක්. ඒක ඇත්තටම මට ලොකු දෙපස් මේකක් මතක නැහැ. ඒකේ අර හැමතිස්සෙම යා ගහන්න යනකොට කාට හරි කියන එක තියෙනවා. සඳ ගුටි. අරේ කනක් ඉවර වුණා. අපේ සවුන්ඩ් රෙකෝඩින්ග් එකේ කනක් ඉවර වුණා. සමාවෙන්න. කවන්න. ප්‍රශ්නයක් නෑනේ මල්ලි නේ. වැඩේ ගන්න පුළුවන් නෑ. ඒක නෑ පුළුවන් නෑ. තව අර මොකක් හරි එකක් මේ නිකන් මේ ඒත් කෙටි වචනයක් වගේ කියන එකක් තම තියනවලු මොකක් හරි මේක මේ මොකද්ද මිනි පහන ඔබයි කියන තේවර් කියන කැරක්ටර් එයාගේ අයිකන් එක තමයි මේ එම් මල්ලි මම තේවර් ඕක තමයි එයාගේ අයිකන් එක දැන් මම යනවා නාට්‍ය පැත්තට දැන් මේ වෙනකොට යෂ් රංගපාපු නාට්‍ය ගොඩක් නෑ නෑ හැබැයි පුදුමේ කියන්නේ මල්ලි රංගපාපු නාට්‍ය ඔක්කොම වගේ ප්‍රේක්ෂකයන්ට මතක හිටින සහ මතක හිටින දේක් ඔයාට කරන්න ලැබිච්ච නාට්‍ය වුණානේ. ඔව්. ඒකෙනුත් මං කිව්වොත් එහෙම ඔයාට අවස්ථාවක් ලැබුණොත් ඔයා රඟපාපු නාට්‍යවල හොඳම සහ කැමැතිම කියලා හිතට අරගෙන 1 2 3 කියලා නම් කරන්න කියලා 1 මොකද්ද 2 මොකද්ද 3 මොකද්ද මම අයියෝ මේ මූණ බලන්න ඕනද කට්ටිය? නෑ එහෙමත් නෙමෙයි මම ඊ සාමාන්‍යයෙන් මේ වෙද්දි නාටි 10ක විතර විතරයි රඟපාලා තියෙන්නේ. ඔව්. එතකොටයි ඒ එකක් හැම එකක්ම මම තෝරාගත්තේ මට කරන්න පුළුවන් සහ මම කැමති සහ වැඩක් දෙන්න පුළුවන් නාටි විතරයි මම තෝරාගත්තේ නිර්මාණ විතරයි. එතකොට මගේ ජීවිතේ මම ටර්නින් පොයින්ට් එක විදිහට දකින්නේ ස්වර්ණවාහිනී විකාශය වුණු වෙස් නාට්‍ය. ඒකේ මාදව කියන චරිතය සාරංගයගේ මල්ලි. මාව මිනිස්සු අතරට ගොඩක්ම යන්න ගත්තේ ඒ නාට්‍ය හරහා. ඒක ඇත්ත. අපිටත් එතකොට යෂ් නෙමෙයි නේ යෂ් නෙමෙයි. එතකොට සචිත්‍ර වීරසිංහ. සචිත්‍ර යෂ්මින්ද වීරසිංහ. ඒක එක්තරා නිර්මාණකදී ධනුෂ්ක රත්නායක කියන අයියට පින් සිද්ධ වෙන්න යෂ්මින්ද කියන එක යෂ් කරලා වීරසිංහ කියන එක පාවිච්චි කරා. ඒක රයිම් වෙනවා නේ. රයිම් වෙනවා. හා දෙක විදිහට මම පෞද්ගලික වාසයි මම කරා ස්නැප් කියලා පසිදු පෙරේරා අධ්‍යක්ෂණය කරේ ඒක ස්වර්ණවාහිනී නාලිකා විකාශය උනේ. ස්නැප් කියන එකේ දුෂාන් කියන CID කැරක්ටර් එක මම මාර ආසාවෙන් කරපු කැරක්ටර් එකක්. තුන්වෙනි එක විදිහට මම ඉතින් තර්කයක් නැහැ මිනිස්සු අතරට සෑහෙන ඒ කියන්නේ හිතාගන්න බැරි තරමටම ගියේ කියා දෙන්න ආදරේ තරම් නාට්‍ය. හැබැයි අනිත් නිර්මාණ කිසිම මේ මේ අඩුවකට දාන්නේ නැහැ බ්‍රෝ. ඊට පස්සේ එකගේ මිනිස්සු රන්බැඳි මිනිස්සු හේලි කියන ඩ්‍රාම එක ධනුෂ්කයගේ ඒ ඔක්කොම ඉතින් තියෙනවා සම මට්ටමේ තියෙනවා අර ටික ඉතින් විශේෂ යම් පෙළ ගැසන්න වුණොත් පෙළ ගැස්සන්න වෙනවා මේ විදිහට වුණා. යශ්වීර සිංහ ජයකොඩි පරම්පරාවේ විකාශනයන්නේ. දැන් පබෝදා සංදීපනේ මල්ලිගේ කවුද? මගේ ලොකු අම්මගේ දුව. ඒ කියන්නේ අක්කා. අක්කා. එතකොට බිමල්? අයියා ලොකු මාමගේ පුතා. පබෝදලගෙන් බිමල්ලගෙන් ප්‍රතිචාර ලැබෙනවද කරපු කීප දේවල් වලට? ලැබෙනවා. හම්බුණාට පස්සේ ලැබෙනවා. හැබැයි ගොඩාක්ම හැම දෙයකදීම මගේ පිටිපස්සෙන් ඉන්නේ ලොකු අම්මා. ගීතකාන්ති ජයකොඩි ලොකුවම තමයි මාව පළවෙනි පාරට මම රඟපාන්න ඕනි කියලා කිව්වම නළුවෙක් වෙන්න ඕනි කියලා කිව්වම නළුවෙක් කරන්න කලින් මාව හඬ නළුවෙක් කරන්නේ මගේ ලොකු අම්මා. මගේ ජීවිතේ පළවෙනි ස්ක්‍රීන් ටෙස්ට් එකටත් මාව ගිහිල්ලා දාන්නේ ධනුෂ්කෙන් පෙරේරා කියන සහාය අධ්‍යක්ෂකවරයා තට්ටයා කියලා කියන්නේ ආදරේට. එයා ගාවට එයාට මාව පෙන්නලා කියන්නේ මේ දක්ෂතාවයක් තියෙනවා නම් chance එකක් දෙන්න. ඒක තමයි කියන්නේ. දැන් ඔය මේ වෙස් එකේ හිටියන යෂ් ඒකේ හිටියේ කොණ්ඩේ බැඳලා. බැඳලා. ඊට පස්සේ තව තව නාටකෙදී කොණ්ඩ කපලා දැන් ඉන්නවා කොණ්ඩ වවලා. දැන් මොකද්ද ඔය කොණ්ඩෙත් එක තියෙන ඔච්චර ලව් එක? මම කොණ්ඩේට මාර ආදරේ. අතරම
ඇතර මේ දැන් නම් කොන්නේ වැව්වේ පොඩි වැඩකට මේ දවස්වල සම්පූර්ණයෙන්ම වෙනස් වීගෙන යන්නේ මේ හැබැයි සමහරට හෙට අනිද්දා මේ තියෙන පිනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නත් පුළුවන් ඒ කියන්නේ මේ වැඩේ ඉවරයිද නෑ ඒකට පටන් ගන්න ඒ කියන්නේ මේ කොණ්ඩේ රවුල් දෙකම වැව්වේ අපිට ඕන ඕන ගානට කපල අඩු කරලා ඒ කැරක්ටරේට ඕන විදිහට හදා ගන්න පුළුවන් රවුලයි කොණ්ඩේ දෙකම නාට්‍යයක් නෑ ඒක පොඩ්ඩක් ඊට එහා ගිය පොඩි චිත්‍රපටයක් නෑ දඩ වැඩක් කියනවා මම ඒක මම වෙලාව ආවම ඒක රහකලා නවත්තනවා පොඩ්ඩක් රහකලා නවත්තනවා ගමන්නේ ගමන්නේ දැන් අපි ගෙවල් පැත්තේ විස්තර අහගන්න ගියොත් කොහෙද ගෙවල් දරුවානේ කඩුවෙල බෝමිරියේ කඩුවෙල ඔව් අතන ඉස්කෝලේ ගියේ ඉස්කෝලේ දෙකකට ගියා මුලින්ම මේ මුනිදාස කුමාරතුංග විද්‍යාලේ මම කඩුවෙලමයි නේ කඩුවෙලමයි උසස් පෙළ වලට බෝමිරි ජාතික පාසලට තමයි ඇතුළත් වෙන්නේ ආ උසස් පෙළට මොනවද කළේ ගණිතංශයෙන් තමයි ඇත්තද එතකොට විසල් සහනේපා ඒක ගණිතංශයක් කරන්න දෙන්නේ ඕ ලෙවල් එක හොඳටම තියෙන්නේ බෑ ඔව් හොඳට ඉගෙන ගන්න බලා කොල්ලෙක් වෙන්නවනේ පුළුවන් ඌමනාව පුළුවන් ඌමනාවකුත් තියෙනවා ඒ වුණාට ඌමනාවක් නේද ඌමනාවක් ඒ ලෙවල්ස් වලින් නතර කළාද වැඩ ඒ ලෙවල්ස් වලින්ට පස්සේ මම ඩිග්‍රී 4ක් විතර ආරම්භ කරා 4ක් විතර එකක් නෙවෙයි එකක් නෙමෙයි මුලින්ම මැරයින් ඉන්ජිනියරින් වලට ගියා ඊට පස්සේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් වලට ගියා ඊට පස්සේ ඔටෝමොබයිල් ඉන්ජිනියරින් වලට ගියා ඊට පස්සේ ආයෙ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් වලට ගියා ඊට පස්සේ ඒක කරගන්න මට මේ වෙලාව මදි වුණා මොකද මේ හැම එකක්ම මම මේ ප්‍රයිවට් කරේ එතකොට මම මේ හැම එකකටම අම්මගෙන් තාත්තගෙන් මේ සල්ලි ගන්න මම මොකක් හරි කරලා ඒකෙන් හම්බ කරලා තමයි මම ඉගෙන ගත්තේ ඒ කියන්නේ ඒ කාලේ මොනවද කළේ මල්ලේ ඒ කාලේ මම මේ එකපාරක් මම එටිසලට් එකේ සිම්පව විකුණුවා ඊට පස්සේ මම එතනින් අයින් වුණාට පස්සේ මේ ඇත්තටම මේ ඉගෙන ගන්න මේ හැම දෙයකටම මම වියදම් කරේ මම හඬ කවල ගත්ත සල්ලි විතරයි විතරයි හඬ කවල ගත්ත මොකද දෙයනේ කියලා කන්න පොන්න ටික අම්මයි තාත්තයි දුන්නා මේ හඬ කැවීම කරලා ගත්ත සල්ලි සහ ඊට පස්සේ රඟපාන්න හම්බුණානේ ඒ හැම සල්ලිම ඉතුරු කරලා ඒ වලින් තමයි මම අධ්‍යාපනය හැදෑරුවේ කාලෙකදී මට ඒ වලට සහභාගී වෙන්න බැරි يعني සම්බන්ධ වෙන්න බැරි වෙනවා අධ්‍යාපන කටයුතු වලට මොකද ඒවා ෆුල් ඩේ තියෙන හින්දා ෆුල් ටයිම් විදියට ෆුල් ටයිම් විදියට යන හින්දා පාට් ටයිම් කරන්න විදිහක් නැහැ මට එතකොට මට ෆුල් ටයිම් එක කරන්න ගියොත් එහෙම මට සල්ලි හොයන්න විදිහක් නැති වෙනවා මං හිර වෙනවා ඉතින් මං කල්පනා කරලා බලලා ඒක නවත්තල මම අරක තෝරගත්තා. ඒක තමයි ජීවිතය. දැන් ඉගෙන ගන්න ආසාව තිබ්බා. තිබ්බා. හැබැයි කාටවත් බරක් වෙන්න ආස උනේ නැහැ. කවදාවත්. ඒකින්ද ඉගෙනීමට තිත තිබ්බා. කමා එකක් දැම්මේ. ආ ඒක හොඳයි. කමා එකක් දැම්මේ. කමා එකක් දාලා තමයි මම අර ඔටෝමොබයිල් ඉන්ජිනියරින් දෙපාරක් කරේ. දැන් පවුලේ අම්මා තාත්තා හැම සම්බන්ධයිද? එක්ක ජයකොඩි පරපුරෙන් ඉන්නේ අම්මා නේ. අම්මා ඉන්නේ. අම්මා. කලාවේ සම්බන්ධයක් තියෙනවද? අම්මා ඉස්සර ඔය මේ ලুকু අම්මලත් එක්ක ඔය ඒ කියන්නේ ළමා පිටියේ එහෙම ගිහිල්ලා තියෙනවා අම්මා එහෙම ලොකුවට ඒක කන්ටිනියු වුණේ අම්මගේ අම්මෝ පොඩි පොඩි ඩ්‍රාමා වල පොඩි පොඩි කැරක්ටර්ස් එහෙම කරලා තිනවා කැරක්ටර් එකක් විතර ඔව් ඒ කියන්නේ අපි තුන්දෙනේ මගේ පවුලේ අයියා මම නංගි අපි තුන්දෙනාගේ වැඩත් එක්ක අම්මට ඒ දේවල් සහ අපේ තාත්තත් එක්ක අපි තුන්දෙනාගේ වැඩත් එක්ක උනාට ඊටත් වඩා තාත්තා හින්දා මේ පොඩ්ඩක් අම්මට ඒකට ෆුල් ස්ටොප් තියන්න උනා තාත්තා මොනවද කරන්නේ තාත්තා UN එකේ වැඩ කරේ ආ ඔව් දැන් නම් ගෙදර ඉන්නේ මොකද්ද ඉස්කෝලේ යන කාලේ ආසාවෙම කළේ ඉගෙන ගත්තේ එකද නෑ අයියේ සෙමෙස්ටර් එකේ භාගයක් විතර යනකම් කිමිස්ට්‍රි සර් දන්නේ මම මැත්ස් ක්ලාස් එකේ ඉන්න ළමෙක් කියලා මොකද මං ඉන්නේ ආට් එකේ ආ ඉන්න ආට් එකේ සින්දු කියනවා බෑන්ඩ් ගහනවා ඕව තමයි මං කරන්නේ හරි ආසයි ඒ කියන්නේ පීරියඩ් කට් කරනව නෙමෙයි කට් වෙනවා කරන්න දෙයක් නැහැ කරන්න දෙයක් නැහැ ඉතින් ඒකින්ද ආට් එකට ගිහිල්ලා গিටාර් ගහ සින්දු කියලා ඒක තමයි මම ආසාවෙන් කරන්නේ දැන් ඔයාලා රංගපෑමක් තියෙනවා හරි නිදහස් බවක් මල්ලේ ඒක මම හිතනවා අර ප්‍රතිචාරවලත් එනවා ඇතිනේ ඒ නිදහස කොහෙන්ද අල්ලගත්තේ රංගපෑමේදී චරිතවල මම දකින විදිහට ඒකේ සම්පූර්ණ ගෞරවය යන්න ඕනේ ඩිරෙක්ටරට මොකද නිර්මාණයක් දෙකක් තිබ්බ මාව සෑහෙන හිර කළා සෑහෙන ඉර කළා මට ඒ නාට්‍ය දැන් බලනකොට මට ඒ ෆ්‍රේම් බලනකොට මට තේරෙනවා මම hina වෙන්න try කරනවා මේ ඔක්කොම මගේ ගැහෙනවා ඒ කියන්නේ මම හැරෙන්න ඕනේ ඒ ඩිරෙක්ටරට ඕන විදිහට මම හුස්ම ගන්න ඕනේ ඒ ඩිරෙක්ටරට ඕන විදිහට එහෙම කරාම බෑ කොටු කරලා තියෙන්නේ ඒ නිදහස දෙන්නේ ඩිරෙක්ටර ඒ මට මාර මං ඒ අතින් මාර වාසනාවන්තයි ඒක නිර්මාණයේ දෙක මග ඇරුණට පස්සේ දනුෂ්ක රත්නායක වගේ
ඩිරෙක්ටර් කෙනෙක් යටතේ මම වැඩ කරන්න හම්බුනේ එක මගේ මම ලැබපු ඇත්තම ලොකු වාසනාවක්. එතනදී මම රිලැක්ස් ඇක්ට් කරනවා කියන එක මට මාර විදිහට මේ දේවල් ඉගෙන ගත්තා මම. ධනුෂ්ක රත්නායක වෙස් එකේ ඩිරෙක්ටර් ඊට පස්සේ කියා දෙන ආදර තරම් දැන් යන එකේ ධනුෂ්ක රත්නායකව වශී කරගන්න ගුරුකම කොහෙන්ද කලේ? ඒ කියන්නේ ධනුෂ්කයගේ පළවෙනි නාට්‍ය මෞනයාගේ 2016 මං හිතන්නේ 2016 धनुष्कय माव दिब्बे फोटो एक दखल इवर मट स्क्रीन टेस्ट अंड बेरुना वाहन मट बस अंड बेरु महारगमटेदी स्टूडियो के बहाल अगिल मंगीट वैसे कोल कर चंदन इगल बंडार अट तमाइ ये गौरव हिमी वेणि मम इतन टवील कोल करटी स्टूडियो के बहाल अगिल इट पास मम चंदन अट कोल कत्ता चंदन क्यों मे अट सर कोल अभी आवाट पास मे दंग अवील तीय धनुष्क अट क्यू कमे हेट एंड इकन हेट तमें षूटिंग मे इतने हर हेट पंडल षूटिंग तीन उदय वाहन वरिम षूटिंग कलीम षूटिंग कोसल कें मे माध्यवेदिया तिब्बा वाहन मंगील बहन कुटम धनुष्क इस चंदन मे सचित्र कोसल के करेक्टर आह मल्ल दिवी अती क्यूतम क्यूब पलवी देम ए मम हेतु जीवित धनुष्को मम सहन रिजेक्ट स्क्रीन टेस्ट वोट गि ये हेम देखी मम रिजेक्ट पेनी पेनी अवस्था मगे की मम दवा मगे हे भाई मम मे मे मेक अतारीन गिया सहन निर्माण मम अतारीन गिया अतारीन गिह मत धनुष्क तम क्यू विलावेन हिटपांगलावतावे पत्वन विलावक्यनोटपा धनुष्को मल्हे मे केमिस्ट्री क्लास इन्नोन खोल्ला इन्नी आर्ट क्लास वाले करान्ने बंकु वाले ठारी पुटु वाले ठारी गागा हा डेस्ट्रो ठारी गागा हा सिंधु की ने कने ये थिंग एक ही एपो सिंधु आको ना मैं दवस वाले की ने सिंधु अपने का मुकद्दे के लहर बोते हैं मतलब के ना आप इटा ये पादमती आगे ने किया ना पेन्ना ने बालन मंग में ड्रामे की सिंधु में कहला किया ना किया दिन आदर बाल आरे ने तो वैरी में नहीं करने नहीं करने तो एक हिंदे एक अकेला पेन ना मिलिंद ऐड बड़ी पार कहने आ मिलिंद ऐड समावेश नहीं वैरा दुनो इतिहास गत वेना पिमक तनला मगे देते एल्लीला गिमन हरदा विन वीम अंतिमे හොඳයි කියලා ඔබ මාව හඬවලා ඔබත් හැඬුවා අනේ ටික ඒක උන්නේ වගේ ඒක තමයි ටික අදින්න වෙනවා නේ ඔව් අදින්න වෙනවා මේ මුල් ටික මතකද අර පටන් ගන්න හරි කියන්නේ ඒක නේද පටන් ගන්න එහෙමද පටන් ගන්න මැද තව ටිකක් තියෙනවා වැඩිපුරම කීවෙන් ටිකක් මොකද්ද කිසිදා නොවින්ද ආදරය වින්ද අප පෙන් කතාව මෙතනින් නිමයිද යන්න පෙර දුරක නැවත නොපෙනෙන්න ඔබ නැතිව ඉන්න මට කියලා දෙන්න අයිත් අදින්න නයිට් වසනේ ඕනේ right එහෙනම් අපි කියා දෙන ආදර තරම් වලින්ම ඊළඟ ප්‍රශ්නේ මං ගන්න අයිට කලින් මට කියන්නකෝ යෂ් දැන් පෙම්වතෙක්ද නෑ පොඩක් ඇස් දෙක දිහා බලාගෙන මගේ කියනවා මාගේ දැස දෙස බලනවා ඔව් බලමින් පවසන්න යලිත් නෑ නැත නෑ නැත නෑ නැත හරි එපමණයි මං එනම් මෙහෙම එකක් ඇහුවොත් එමුද අපි හිතමු දැන් විවාහ වෙන වයස ඇවිල්ලානේ ඉතින් මොන වුණත් හරි වාට අතහරින්න බැරි විවාහ යෝජනා දෙකක් එනවා දෙකෙන් එකක් වා තෝරගන්න ඕන ඔය නාට්‍ය රඟපාන ප්‍රධාන නිලියෝ දෙන්න හරි එක තමයි ශලනි තාරකා අනිත් එක තමයි දිගසිට රඟපාන අපේ සචින්ත නංගි සචින්තනි හරි ඔය දෙන්න
එකපාර විවාහ යෝජනාවක් ගේනවා. ඊට නාට්‍ය ඉන්න දෙන්නද? නෑ නෑ. නාට්‍ය ඉන්න දෙන සැබෑ ජීවිතේ. මං අම්මට කියන. අම්මා කියනවා දැන් බෑ පුතේ මට ඔය තීරණය කරන්න උඹම තීරණය කරගනි. කාවත තෝරගන්න. අත්තට කියන්න බෑ. එහෙමත් බෑ. පුතාව තෝරගන්නවා. ඒ මූන්නේ නේ. එච්චරම අමාරු දාන්න එපා. එච්චරම අමාරු දාන්න එපා. අම්මට කියන් අපි. අම්මා මොකක් කරේ බලන්න. ඒ කියන්නේ අම්මට කියලා ඔය දෙක නෑ කරගන්න ඕනේ නැද? නෑ අම්මා කියන දේක් තමයි ඉතින්. උඹලා දෙන්නම එපා කියේ. එපා කි. ඒක කියා ගන්නද ඕන? එහෙම කිව්වට හොඳ වෙයි. අනේ නෑ නෑ හරි හොඳ දෙන්නෙක් ඈ. මාරු සපෝට් එකක් දෙනවා. මාරු හොඳයි. බඳින්න කවුරු හරි ඉන්නවනම් ඉතින් කියන්නේ මාරු හොඳ කියලා. ඒ කියන්නේ කියන්නේ කියන වාට කියන්නද? මට නෙමෙයි. ඒගොල්ලොන්ට කියලා බලන්න. දැන් එහෙමනම් මම මෙහෙම දෙයක් අහන්නම්. අපි හිතමුකෝ දැන් යෂ්ට හම්බ වුණොත් මේ හතර දෙනා මම නම් කියන්න. මොකද්ද යාට කියන්න තියෙන දේ? අපි ගත්තොත් විශ්වකොඩිකාර. අනේ ඉන්නා ඉස්සර විශ්වකොඩිකාර කියන්න මම මට. මට වචන හංගල කියන්න පුළුවන්. බලමු. ගොඩ යන්න පුළුවන්ද කියලා. අයි වතුර ප්‍රෙෂර් එක වැඩි. හංගුණා වැඩිද කොහෙද වචන? විශ්වය කමෙන්ට් එකක් දැයි. අනිත් අයට හංගන්න ඕනේ නැහැ වචන. ඊළඟ නම් වලටත් බලමු. බලමු. හරි. දිගැසිට සචින්තනිය. දැන්වත් මුලේ කල්පනා කරලා වැඩ කරන්න ඟි. ඒක බල මුලින්මද මේ කියන්නේ? කීපවතාවක්ම කියලා තියුණා මන්ද. ඒ මොලේ නෑ. නෑ ඒත් කවන්න මම කරේ තාම මොලේ පාවිච්චි කරන්නේ නැද්ද එතකොට යා? නෑ නේ. ආ. මොලේ ගැන ප්‍රශ්නයක් නෑ නේ. මොලේ ගැන ප්‍රශ්නයක් නෑ නේ. නෑ නේ හොඳට ඉගෙන ගත්ත ළමෙක් නේ. ආ එහෙනම් පාවිච්චි කරන්න ද ප්‍රශ්නේ තියෙන්නේ. හරි. දැන් ප්‍රසිද්ධිය කිව්වා. සචින් ලියනගේ. සචින්ට කියන්න තියෙන්නේත් ගොඩක් කල්පනාවේ වල ටික කරගෙන ඉස්සරහට යන්න කියලා තමයි. බය වෙනවා මෙතනින් ඉවරයි ප්‍රශ්නේ. නෑ තව දාඩිය දාලා මල්ලි මෙතන ලොකු ප්‍රශ්නයක් වෙනවා එතන යන්නේ. හරි. පියදාක් ඕනේ. ශලනි තාරකාට කියන්න බං කිතේ තියෙන දෙයක්. අක්කේ මං ඔය රංගපාන විතර මාර ආසයි අක්කේ. ඒක ඉතින් ඔය පාරේ අක්කට මං කියලා නෑ ඒක. ඇත්තද? ඔව්. මං කියලා නෑ කවදාවත්. ආ. එච්චරමද කියන්නේ? අක්ක හරි ලස්සනයි අක්කේ. හොඳ වෙලාවට අතනින් ප්‍රශ්න දෙක ඉවර වෙනවා මල්ලි. යස් වීරසිංහ ඔය නළු ඇඟ ලස්සනට මේන්ටේන් කරනවා කියලා හිතනවා. මහන්සි වෙනවද වැඩේට? මාර විතර මහන්සි වෙනවා. මටයි මේ මං මාර ආසයි ඒ කියන්නේ වැඩවලට මගේ කියන්නේ උපරිම දායකත්වයේ ලබා දෙන්න මගේ පෙනුමේ ඉඳන් මේ හැම දෙයක්ම වෙනස් කරගෙන මට උනේ යම් කිසි දෙයක් කරන්න මොනවාම හරි අලුත් දෙයක් යම් මේ දේවල් කරන්න. ඉතින් මේ දැන් මේ ටිකේ නම් මේ ඇත්තරම මේ ඇඟ සෑහෙන විදිහට දැන් හදලා තියෙන්නේ මේ අලුත් වැඩේට අර කිව්ව ලොකු වැඩේට අර නොකියා කිව් වැඩේට. ඔව් ඒකට මේ ජිම් යනවා යනවා සාර සතිය දවස් පහක් යනවා යනවා අනිවාර්යෙන්ම යනවා. කෑමත් පරිස්සම්ද? සෑහෙන පරිස්සම්. දැන් රෑනේ දැන් අද රෑට කන්නේ මොනවද කියලා හෙව්වද මම? අද රෑට අම්මට දැන් කියලා තියෙන්නේ නේනවා කියලා ගෙතර. අම්මා තමයි ඩයට් එක අම්මට පින් සිද්ධ වෙන්න හැදෙනවා. උදේ පාන්දර මං එනකොට තම තුනට හරි නැගිටලා මට උදේට කන ඒ අවශ්‍ය ඩයට් එකට අවශ්‍ය දේවල් හදලා දෙනවා. අද මොනවද කෑවේ? උදේට මේ මොන හරි මේ මේ ධාන්‍ය જાතියක් තමයි කන්නේ. අද නම් අර මෑට කියලා තියෙනවා. ඔව්. ඒක තමයි. තම්බලා. තම්බලා. එච්චරයි. ඔව් එච්චරයි. කොච්චරද? ග්‍රෑම් 200ක් විතර. දවල්ට දවල්ට මං කන්නේ මේ බාස්මති ග්‍රෑම් 100යි චිකන් බ්‍රෙස්ට් හෝ බීෆ් සාමාන්‍ය බීෆ් කිව්වට මේ විතර දෙකයි සලාඩ් එකයි. ඕන කෙනෙකුට දැක්කාම පේනවනේ යෂ් වීරසිංහගේ රුව තුල සහ රඟපෑම් තුල සිනමාවට ගැළපෙන බව තියෙනවා. දැනට තවම ඒ පැත්තට අඩිය තියන්න හම්බුනේ නැද්ද? මං චිත්‍රපටි දෙකයි අයිය කරලා තියෙන්නේ. සුනිල් ආරිරත්න සර්ගේ මේ විජේ බාකොල්ලේ සහ මේ රංග සේනාරත්න මහත්මයාගේ මේ ඊයේ පෙරේද ප්ලැට්ෆෝම් එකකට රිලීස් වුණා ඈ කියලා ෆිල්ම් එකක්. ඒකේ ප්‍රධාන චරිතය කරා. ඒ ඇරෙන්න මට එහෙම ෆිල්ම්ස් වලින් ආරාධනා ලැබිලා නැහැ අත්‍තරම. තාම නැහැ. ඕනෑම කෙනෙකුට තියෙනවා රඟපෑමේ පිපාසාවක් මෙන්න මේ වාගේ දෙයක්. මේ වාගේ චරිතයක් හෝ මොකක් හරි හීනයක්. මොකද්ද යෂ්ගේ හීනේ? මං හැමතිස්සෙම හිතන දෙයක් තමයි තමන්ගේ හීනෙට වඩා පොඩ්ඩක් ඉස්සරහා හිතුවොත් එහෙම අඳුම ගන්න එතෙන් අතෙන්ට ලඟ වෙන්න හරි පුළුවන් කියන එක. මම ඔස්කා එකක් ගන්නවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් එතෙන්ට යන්න පුළුවන් ඒ පුළුවන් ඔව් පුළුවන් වුණොත් මරු. හැබැයි මං ඒක ටාගට් කරන් මම try කරනවා කොහොම හරි ඉන්දියාවට පණි. ඉන්දියාවේ වැඩකට සම්බන්ධ වෙන්න.
පළවෙනි දේ විදිහට එතෙන්ට සම්බන්ධ වෙන්න ලොකු ගේමක ඉන්නවා මම කොහොමද කරනවා හොයාගෙන ගියොත් ඕනෑම අධ්‍යක්ෂවරයෙක් හෝ මේ නාට්‍ය නරඹන සහ රඟපෑම් ගැන හොඳින් හිතන හදාරන කෙනෙකුට අතේ ඇඟිලි 10ට සරිලන චරිතාංග නළුවන් තෝරා ගන්න කියලා තරුණ පරපුරෙන් ඒ 10 අතර යශ්වීර සිංහ කොහොමද කියන්නේ අපි අතිශෝක්තියකින් තොරව කිව්වත් ඉන්නවනේ නැත්නම් අපිට අංක 1 කිව්වොත් මේ අතිශෝක්තියක් වෙන්නේ හරි එහෙම චරිතයකට අර හීනවලට යන්න පුළුවන්කම ලැබෙන එක පුදුමයක් හෝ අමුත්තක් වෙන දෙයක් නැහැ ඒකයි යන්න කලින් මට අර කියා දෙන ආදර තරම් එකම තමයි ඉවර කරන්නේ අර කෙල ගාගෙන කරන වැඩක් තියෙන්නේ ඔව් අනේ කෙල ගාගෙන කරන වැඩෙන් කට්ටියට සමුදෙන්න බලන්න මොකක් හරි වචනයක් කියලා අන්නේ එහෙම එක කෙලත් ගා ගන්නට යන අපි නෑ ගා ගන්න නෑ පින්නෝ ඉවරයි කිරි යකු තියෙන ඉන ප්‍රශ්නයක්යි මං කෙල ගානෝ නෑ කියලා ගන්න රයිට් හරියටම කියන්න බලන්න මොකක් හරි කට්ටියට සමුදීමේ වචන දෙක තුනක් කියලා කෙලින්ම වැඩෙන් ඉවර කරන්න බලන්න ඇක්ට් එකේ බොහොම ස්තුති මේ වගේ දේවල් බලනවට ඉස්සරහටත් මේව බලන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ලයික් කරන්න ගින්න නා වැඩේ අවසන්.